ඉන්දිය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු පැවති ද්විපාක්ෂික සාකච්ඡාවලදී මේ බව අවධාරණය කෙරුණා. බලශක්ති සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය, LNG සැපයුම දෙරට අතර ඉදි කිරීමට යෝජිත කංජතෙල් නල මාර්ගයේ හා තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. සම්පූර්ණ සූර්ය විදුලි බලාගාර ඉදි කිරීම ලබන මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරුණා. මෙරට දියරකිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ඉන්දිය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙන ව්‍යාපෘති කාර්යක්ෂම කිරීම සහ පොහොර නිෂ්පාදනයට අදාළ ව්‍යාපෘති කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා. ත්‍රිකුණාමලී සංවර්ධනය සහ කංකසන්තුරේ වරාය පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දිය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කෙරුණා. එමෙන්ම ඉන්දිය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක යාපනයේ ගුවන්තුරුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුරුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට ඩිජිටල් කරණයේ මූලික පියවර ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කන්නම් කිරීම කෙරෙහිද සාකච්ඡා කර තිබෙනවා. මැති ඇමතුරුන් නිධාරින්නතුළු පිරිසක් ශ්‍රී ලංකා වෙනුවෙන් සාකච්ඡාවට එක්වුණා. ඉන්දිය විදේශ අමාත්‍යවරයා වතුකරේ දෙමළ ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයින් සමගද සාකච්ඡා කර තිබෙනවා. කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. උතුරුහා නැගෙනහිර යන පළාත් නියෝජනය කරන දෙමළ මහජන නියෝජිතයන් සමගද ඉන්දිය විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළා. එම පළාත් සංවර්ධනය කිරීම මෙන්ම බලය බෙදා හැරීමතුළු කඳු රසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා වේ තිබෙනවා. ධාතුන්ගෙන විවස්ථා සංශෝධනය මේ සාකච්ඡා මොකදුනේ? ඇත්තම පොලිස් බලතල දෙන්න එතුමා කතා කරන්නම් කියලා කිව්වද ජනාධිපතිතුමා? එක එහෙම මොකුත් එයා කිව්ව නෑ. ධාතුන්ගෙන සංශෝධනයේ පොලිස් බලතලේ දෙනවා කියලා අනුරත් කියලා තියනවලු, සජිත්තුත් කියලා තියනවලු. ඉතින් එහෙම ඔක්කොම කියලා තියනවා කියලා කිව්වට මං කියන්නේ මොකද්ද? 13 වෙනි සංශෝධනයේ තියෙන බලය හුඟක් අඩු වෙලා තියෙනවා. ඔක්කොම අත්පත් කරලා තියෙනවා මධ්‍යම ආණ්ඩුවේ. ඒ නිසා ඒකේ අරක දෙනවා මේක දෙනවා කියලා කිව්වට ඒකෙන් දැන් බලය නැහැ. බලය නැති ලියකියවිලි තමයි 13 වෙනි සංශෝධනයේ කියලා ඒක ඒගොල්ලන්ට තේරුම් කරලා දුන්නා. ඔව්, දැන් ඒ වගේම අපි දැක්ක දීවර ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වුණාද දීවරෙන්? නැහැ, ඒව ගැන කවුරුත් කතා කරුවේ නැහැ. ඒගොල්ලන් ඇහුවෙත් නැහැ. අපි මේක කරනවා ඒක කරනවා කියලා මොකුත් කිව්ව නැහැ. එකක් ඇවිලා කියන්න දේවල් ඔක්කොම ඒගොල්ලන්ගේ ආණ්ඩුවට ඉදිරිපත් කරනවා කියලා තමයි කිව්වේ. අපේක්ෂකයා සම්බන්ධයෙන් එතුමා මොකද කිව්වේ? දෙමළ අපේක්ෂකයෝ ඔබතුමන්ලා දැන් සංධානගත වෙලා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඒක ඕගොල්ලන් කෙනෙක්ව අඳුරගත්තද කියලා ඇහුවා. මං කිව්වා නෑ, තාම නෑ. ඒගොල්ලන් සාකච්ඡා කරගෙන ඉන්නවා කියලා කිව්වා. එතුමා ඒ ගැන හොඳක් කිව්වද? ඒක ඒ තීරණය. ඒක හොඳ නරක මොකුත්ම කිව්වේ නෑ. එයා ඉතින් සීසන් පොලිටිෂියන් නේ. ඔක්කොම අහගන්නවා, මොකුත් කියන්නේ නෑ. මේ අතර සාර්ථක නිල සංචාරයක් අවසන් කළ ඉන්දිය විදේශ අමාත්‍යවරයා ඊයේ පසුරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුරුපලෙන් සිය රට බලා පිටව ගියා. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම අවස්ථාවට එක්ව සිටියා.